වේගවත් උද්ධමන ක්‍රියාවලිය තනි ඉලක්කමක් දක්වා පහත හෙලීමට සහ දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ අරමුණින් මෙලෙස ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කිරීමටයි මහ බැංකුව තීරණය කර ඇත්තේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12%ක් දක්වා අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මේ 31 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලි අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 13% සහ 14% දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමටයි කටයුතු කළේ. මෙම සැලකිය යුතු ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයන්ගෙන් මහ බැංකුව ඉල්ලා සිටිනවා. ඉහළ ගිය උද්ධමන වේගය තනි අගයකට ගෙනෙමින් මෙම තීරණය ව්‍යාපාරික විශ්වාසය ගොඩනගන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ප්‍රතිලාභ ලබා දෙන්නක් බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සඳහන් කළේ. ආර්ථිකය වඩා යහපත් මට්ටමකට ගෙනීම සඳහා පොලි අනුපාත අඩු කිරීම ඉවහල් කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසනවා. උද්ධමනයේ ඉතා විශාල සිහිලගේ අවස්ථාවේ මහ බැංකුවේ පොලි අනුපාත ණය දීම සඳහා පොලි අනුපාතය 16.5 දක්වාත් තැන්පත් සඳහා පොලි අනුපාතය 18.5 දක්වාත් වැඩි කළා. උද්ධමන පාලනයට ප්‍රධාන සාධකයක් වුණා. මේ සමගම ආර්ථිකයේ අනෙකුත් කටයුතු වර්ධනය වීමට මහ බැංකුව ක්‍රමක්‍රමයෙන් මේ පොලි අනුපාත පහළ දැමීම කරගෙන යනවා. ඒ අනුව 16.5ක තිබුණු ණය දීමේ පොලි අනුපාතය දැන් 12%ක් බවට පත් වෙනවා. 15.5ක තිබුණු තැන්පතු පොලි අනුපාතය 11%ක් වෙනවා. කැපී පෙනෙන අඩුවීමක්. ඉතින් මේ අනුව පැහැදිලිවම වාණිජ බැංකුවල ණය පොලි අනුපාතය කැපී පෙනෙන ලෙස අඩු විය යුතුයි. ඒ සඳහා මහ බැංකුව ඉදිරියේදී සුවිශේෂී මඟ පෙන්වීමක් අධීක්ෂණයක් කිරීමට සූදානම්. මේ ප්‍රතිඵලය මේ රටේ සමස්ත ජනතාවට ලැබිය යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.